සුබදාසක් විමැක් ස්පෝර්ට්ස් වලට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා ඉන්විටේෂනල් G20 තරගාවලිය තුරදී ශ්‍රී ලංකාව විසින් හොයාගත්ත අලුත් ක්‍රීඩක නව සොයා ගැනීම. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තරගයේ බලද්දි විමුක්ති අපිට ක්‍රීඩකෝ කීප දෙනෙක්ම ඉන්නවා. අපිට පටන් ගන්න පුළුවන් ඒ ක්‍රීඩකෙක් තමයි විමුක්ති මහේෂ් තීක්ෂණ. महेश दीक्षण कथा करना मगे रजंत मेन्डी वगे रणअपेर मिस्ट्री स्पिन महेश दीक्षण मुगल दुबाईवा श्रीलांकिक प्रेक्षक श्रीलांकिक तरंगावली मिचर हम पंदी पाल अनेक तम हर्ष बलवत् ඔහුගේ ඉකොනොමි එක කියන්නේ ඔහු මම හිතන්නේ ඊටමත් ඉකොනොමිකලි වෝල් කරනවා අර අපි ඒකයි අජන්ත මිනිසුත් එහෙමනේ ඒ වගේ තමයි මම හිතන්නේ ඊටමත් ඉකොනොමිකලි වෝල් කරනවා අනිත් එක තමයි ඔහුව ඔහුට ඔහු දන්නා ඔහුට තියෙන නියමිත රාජකාරිය ඔහුට තියෙන රාජකාරිය තමයි ඔහු ඕපනින් බෝලර් කෙනෙක් විදිහට ගොඩක් කරලා යූස් කරනවා එතකොට ඔහු ඕපනින් බෝලර් කෙනෙක් වෙලට ඇවිල්ලා ඔය පවර් ප්ලේ එකේ බෝල් කරනකොට ඔහු මම හිතන්නේ ඊටමත් ඉකොනොමිකලි මේ බෝල් කරනවා ඒ ටික අනික तरुण क्रीडकेरुण क्रीडकेस्पासीबिटी दीवती ओपन दिएट वील बोल कर विश्वास अभी टी टेन तरह पर्फॉम करता पर्फॉम कर अवसान तरंगे मैं कटू तुण अवसर मा तरंगे लंका तरंग बालेक्षक මේ ක්‍රීඩාවට ආදරය කරන හැමෝම කියන දෙයක් තමයි මහේෂ් තීක්ෂණ වනිදු හසරංගත් එක්ක බෝල් කරොත් එහෙම එදෙන හොඳ කම්බිනේෂන් එකක් වෙයි කියලා. මෙහෙමයි වනිදු හසරංගත් එක්ක බෝල් කරද්දි හොඳ කම්බිනේෂන් එකක් වෙයි කියන එක ඇත්ත. හැබැයි අපි වනිදුත් එක්ක අනිත් පැත්තෙන් ඔහුව බෝල් කරන්න ඕනිද කියන ප්‍රශ්නෙම තියෙනවා. මොකද වනිදුර තියෙන වෙනම රෙස්පොන්ස් එකක් අපි දැක්කා. වනිදුට පුළුවන් ඔහුට පුළුවන් ඕනනම් පළවෙනි ඕවර 6 ඇතුළතදී බෝල් කරන්නත් අවසාන ඕවර 5 ඇතුළතදී බෝල් කරන්න. අපි දැක්ක ගොඩක් ලාට ලසිත් මාලිංග ඔහු යූස් කරනවා අර අවසාන ඕවර 5 දී විතර. මේ න්ියුසීලන්ඩ් සීරීස් එකක අපි දැක්ක එක ඉතින්. මං හිතන්නේ අපිට පුළුවන් ඇත්තටම මං දන්නේ මේ කොච්චර ප්‍රැක්ටිකල් වේද කියලා අපිට පුළුවන් ඇත්තටම ස්පිනර් කෙනෙක් එක්ක ඕපන් කරන්න ඒකම ස්පිනර් කෙනෙක් එක්ක අවසන් කරන්න. महेश तीक्षण ओपन करना पुलवांग ओपन बोल कहते फास्ट बोल कहीं महेश तीक्षण अनिपत्ति ओपन करना पुलवांग अनिपत्ति अंतिम दी फास्ट बोल कहीं पुलवांग अनि यूज करोल कहते स्पिनर्स कथा कर वर्ल्ड कप दिन को वर्ल्ड कप सूटबल पिचर्स spinning tracks මහේ තීක්ෂණ මං හිතන්නේ එහෙ අත්දැකීමක් තියෙනවා T10 තරගවලට ක්‍රීඩා කළා ඔව් අනේ අත්දැකීමක් තියෙනවා ඉතින් මං හිතන්නේ මේ approach එක මං හිතන්නේ අලුත් approach එකක් වෙයි හැබැයි මං හිතන්නේ අපිට තියෙන strength එකත් එක්ක බැලුවොත් එම spinners ලා හින්දා අපිට එහෙම approach එකකට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඇත්තටම වෙනසක් වෙයි ඒකම හොඳ දෙයක් වෙයි කියලා හිතනවා අපි දන්න කොහොමත් මේ spinners අත ඕපන් කරලා තියෙන ඕන තරම් ලංකාවේ තිස්ස දිවිශාන් පව ඕපන් කරා සිම්බල් කෙනෙක් විදියට. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ස්පිනර් කෙනෙක් ඉවර කරනවා කියන එකත් ඒකත් වෙලා තියෙන හැබැයි ලොකුවට නැහැ. දැන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අපිට අපේ ස්ට්‍රෙන්ත් එක දන්නවා නම් අපේ ස්ට්‍රෙන්ත් එක ස්පිනර්ස් ලා අපේ ස්ට්‍රෙන්ත් එක වනිදුර පුළුවන් ඕන වෙලාවක ඇවිල්ලා තරඟයක් කරවන්න. මැදින් උනත් ඔහු බෝල් කරනවා. අවසානයේදීත් ඔහු බෝල් කරනවා. ඉතින් ඔන්න ඔය එකක් අපිට කරන්න පුළුවන් නම් අලුත් දෙයක් කරන්න පුළුවන් නම් මම කියන්නේ ඇත්තටම මේක හොඳ දෙයක් වෙයි. ඒ වගේම තමයි දැන් අලුත් සාගයෙන් කතා කරනකොට තව ක්‍රීඩකයෙක් තමයි කැපි පෙනෙන දක්ෂතා ඊයේ දවසේදී දැක්කපු හිමේෂ් රාමනායක. මම හිතන ඌ තරංගවලේ ක්‍රීඩා කළොත් දෙවෙනි තරඟය පළවෙනි තරඟයේදී තව හොඳින් ක්‍රීඩා කර කඩු දෙකක් මම දැන් ලබා ගත්තා කඩු ලක්ව කරලා දෙයක් ලබා ගත්තා. චම්පක රාමනායකගේ පුතා ඉතින් කඩුළු හතරක් දාවගත් හොඳ කඩුළු හතරක් මම හිතන්නේ මෙයාත් මේ තරංගවලේ එක්තරා සොයාගැනීමක්. ඔහොම අනිවාර්යෙන් මොකද පන්දිය වන්නම් දිහා බැලුවොත් එහෙම මොහොතමයි දැනට වැඩිම කඩුළු ලාභින් අතර පළවෙනි ස්ථානයේ රැඳී සිටින්නේ. ඇත්තක ඔහු කඩුළු හතරක් ලබා ගත්ත ඊයේ දවසේදී ලකුණු 36කට. ඉතින් මම හිතන්නේ මේ තරගාවලියේ කිසිම පන්දියවන්නෙක් කඩුළු හතරක් දවාගෙන නැහැ. මේක තමයි පළවෙනි 4 විකට් හෝල් එක එක්ක මේ තරගාවලියේ තියෙන
හොඳම පන්දු යවීම අනිත් එක ඉතින් අපිට අලුතෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අනිවාර්යයෙන්ම ඔහුට ඉන්බෝන් ටැලන්ට් එකක් තියෙනවා මතර හිමාශය හිමේෂුත් මගේ වයසත් තාම අවුරුදු 23යි ඉතින් ඔහුට දැන් චාම්පක රාමනායකට පුළුවන් නම් රෝ බිහිවෙච්ච විශිෂ්ටම පන්දු යවන්නම ලසිත් මාලිංගව අඳුරගෙන ඔහුව හඳුන්වා දීලා ඔහුව පොඩි කාලේ මෝල්ඩ් කරලා අර වැල්ලේ ක්‍රීඩා කරපු ලසිත් මාලිංගව අරන් ඇවිල්ලා නෙට්වෝල්ට ගෙනල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝල් කරවලා ඊට පස්සේ 2004 දී ඔහුව විශිෂ්ට ක්‍රීඩකයෙක් විදිහට කරලා ගේන්න පුළුවන් නම් ඒකම නුවන් කුලසේ කරවත් ඒ විදිහටම අරන් එන්න පුළුවන් නම් තමන්ගේ පුතාව මේ වගේ ලොකු තැනකට ගේන්න පුළුවන් පුළුවන් අනිත් එක ඒක මම දැන් මහලුකු දෙයක් නෙමෙයි මොකද ඒ කෙමිස්ට්‍රි එක තියෙනවා දැන් දන්නේ නැති මිනිස්සෙක් ගේනවා වගේ නෙමෙයි අවුරුදු 19ක් දන්නේ නැති මිනිස්සෙක් ගේනවා වගේ නෙමෙයි මේ පොඩි කාලේ දැම්ම තමන් ළඟ හැදුණු තමන්ගේම ළමයව එම උඩට ගන්න එක මම දැන් ඒක ඔහුට පුළුවන් ඒක ලේසි නැත්නම් අපි බන්නවා ඉතින් ඔහු හොඳට දැන් perform කරලා තිනවා කියලා ඔව් හිමේෂ්ගෙන් පස්සේ දැන් අපිට මේ ගොඩක් අඩේ කමෙන්ට්ස් කරපු නමත් තමයි මේ දවස් ටිකේම පුලින තරංග කියන එක දැන් පුලින තරංග ගැන කතා කරද්දී පුලින තරංග කියන මේක බාටාව අර මම අපි කතා කරා කලින් හිමේෂ් එතකොට ඊට කලින් අපි කතා කරා මහීෂ ගැන ඊට වඩා ටිකක් වයසින් වැඩි ක්‍රීඩකෙක් ගොඩක් කාස් එයා ගොඩක් කාලෙක ඉඳන් පළමු පෙළ තරම් ක්‍රීඩා කරනවා හැබැයි මේ තරංගාවලියේදී මම හිතන්නේ ඔහු යමක් ඔහුට දෙයක් කරගත්තා ඔහුගේ නම වැඩිපුර හයිලයිට් වුණා පුලින තරංග ගැන මොකද හිතන්නේ ඔව් අනිවාර්යෙන් පුලින ගැන කතා කරොත් එහෙම දැන් මහේෂ්ලා එහෙම මහේෂ්ලා එහෙම මම දැන් අවුරුදු දෙක තුනක් තමයි ක්‍රීඩා කරන්නේ ඉතින් පුලින ගැන කතා කරොත් තමයි දැන් පුලින ෆස්ට් ක්ලාස් මැචස් ශ්‍රී ලංකාවේ මුලින්ම 2011 වසරේදී අවුරුදු 10ක ෆස්ට් ක්ලාස් එක්ස්පීරියන්ස් එකක් ඔහුට තියෙනවා ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් අනිත් එක පුලින ගැන කතා කරොත් එහෙම හර්ෂ පුලිනට අවශ්‍ය මොහොතේ අර අපි කියනවා you can use the long handle කියලා ඔහුට බැට් කරන්න පුළුවන් මම දැන් ඔහුට පළමු පෙළ ශතකයක් තියෙනවා ඒකම ස්ටේ සහ T20 වල අර්ධශතක හොලාගෙන තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ පන්දු යවීමත් එක්ක අර මන්දක ගොඩක් අය ගැතු දැන් පුලිනත් ලෙග් ස්පිනර් කෙනෙක්. ගොඩක් අය ගැතිපා වනිදු ප්ලස් පුලින තමයි මේ හොඳම කම්බිනේෂන් එකක් වෙන්නේ කියලා. ඉතින් ලෙග් ස්පිනර් දෙන්නේ. ඉතින් ඒකත් අපි දන්නවා මේ ඉන්දියාව වගේ රටක වලොත් එහෙම මේගොල්ලෝ ගියා ලෙග් ස්පිනින් 2 ඔප්ෂන්ස් එකකට. ඉතින් චහලෝ ඉක්වල් දීපු එකට බෝල් කරපු කාලයක් තිබ්බා. තාම යා. ලව් එහෙම එකක් තියෙනවා මම දන්නා ලෙග් ස්පිනර්ස් දෙන්නේ යූස් කරන එක කොහොම වෙයිද කියලා ඉතින් එතනින් පස්සේ අපි කතා කරමු තව එක නමක් තියෙනවා කමල් මිෂාර මොකද ඉතාමත් ලාබාල ක්‍රීඩකෙක් හැබැයි ඔහුට තියෙන දක්ෂතාව ඔහුට තියෙන පොටෙන්ෂල් එක අපි අනන්තවත් දැකලා තිනවා ඊයේ දවසේදී ඔහු එකෙන් චුට්ටක් පෙන්නවා ඔව් මම කියන්නේ කමල් ගැන කතා කරත් නම් කමල් දැමන්නේ නිම වෙච්ච සීරීස් එකෙත් ඒ කියන්නේ ප්‍රීමියර් ටුර්නමන්ට් එකෙත් ඔය තාමත් හොඳට ශ්‍රී ලංකාවෙන් දැන් ශතක දෙකක් විතර ඔහු ලබා ගත්තා. ඉතින් ඒක තමයි අනිත් එක තමයි මම ඔයාලා කිව්වා වගේ ඊයේ පැජිතාංගෙද්දිත් ඔහු තාමත් හොඳට ක්‍රීඩා කරා මම දැන් ඇග්‍රෙසිව් ලකුණු 40ක් ලබා ගත්තා. ඉතින් ඒකත් හොඳ සයින් එකක්. අපිට මේ තරුණ ක්‍රීඩකයන් එන එක ඇත්තටම හොඳ සයින් එකක් හර්ෂ. අනිත් එක කියනවනේ දැන් කට්ටිය කියයි මේ ඕගොල්ලෝ මේ ක්‍රීඩකයෝ හොඳයි හැමෝම හොඳයි කියලා නම් කරනවා එනවා ටීම් එකට ප්ලේ කරන්න පුළුවන් 11යි කියලා. හරි ඒක ඇත්ත අපි කියන්නේ අපිට බෙන්ච් ස්ට්‍රෙන්ත් එකක් තියෙන්න ඕනේ. බෑක් ස්ට්‍රෙන්ත් එකක් තියෙන ඕක තමයි ඉන්දියාවේ අප්‍රෝච් එක. මොකද ඉන්දියාවට එකපාර පුළුවන් නම් ඉන්ටර්නැෂනල් මැචස් දෙකකට ප්ලේයර්ස්ලා එවන්න තව ටීම් එකක් ඉන්නවත් එක්ක උන්ට තුනකට ඇත්තරම එකපාර ඉන්ටර්නැෂනල් ටීම් තුනකට යවන්න පුළුවන්. උන්ට තව තරඟවලියක් පෙතුම සිම්බාබ්වේ වගේ එක දාගත්තනම් ඔවුන්ට එතනට එවන ප්ලේසර් සෙට් එකක් ඉන්නේ. ඉතින් ඔවුන්ට ඉංගලන්තයේ එක කණ්ඩායමක් සහ ලංකාවට ඇවිල්ලා තව කණ්ඩායමක් ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඉතින් ඒ ඇවිල්ලා ඒ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක, ඒ ඇවිල්ලා ඒ IPL ස්ට්‍රෙන්ත් එක, ඒ ලීග් වලින් ගත ස්ට්‍රෙන්ත් එක. ඉතින් අපි කරන්න ඕනේ අපිට මේ මේ මේකේ තියෙන දේ තමයි හර්ෂ අපි කරන්න ඕනේ මේ ප්ලේයර්ට ආදේශයක් හදන්න. දැන් අපි ස්ථාවර වෙලා ඉන්න ප්ලේ කෙනෙක් ඉන්නවා නම් ඔහු ක්‍රීඩා කරනවා නම් අපි බලන්න ඕනේ ඔහුට ඇටැක් එකට ඉන්න අනිත් ප්ලේ කවුද? ඒ වගේ ප්ලේ කෙනෙක් හදන්න ඕනේ. ආදේශ ගැන කතා කරද්දී හොඳ තව නමක් තියෙනවා. අපි ඉතින් මෑත කාලේදී ලංකාවේ ක්‍රීඩා රෝහලින් අතර ඉතාම ජනප්‍රිය වුණු ක්‍රීඩකය තමයි චාමික කරුණාරත්න. ඉතින් චාමික කරුණාරත්න ගැන කතා කරද්දී ඔයාලා කිව්වා ආදේශයක් තියෙන්න ඕනේ කියලා. ඒකට ආදේශයක් ඊ අපි දැක්කා.
ලහිරු මදුශංක ලහිරු මදුශංක අපිට කියන්න බෑ නව සවාගෙනම කියලා මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළා තියෙනවා හැබැයි මේ තරගාවලියේදී මේ ඊයේ ඔහු ඒ ශ්‍රී ලංකා රූපේ ඉනිමත් සමග මම හිතන්නේ ඔහු පෙන්වලා දුන්නා ඔහුට ලහිරු ලහිරු මදුශංකට වෙන්න පුළුවන් කියලා චාමි කරනත් හොඳ ආදේශකයක් අනිවාර්යයෙන්ම මාර්ච් මොකද මේ ලහිරු මදුශංකට මම හිතන්නේ බොහෝ ක්‍රීඩා කළා තියෙන එක දින තරග හතරක් T20 තරග දෙකක් විතර නමුත් මම මේ 2017 වසරේදී 2017 වසරේදී මම පළවෙනි ODI මැච් එක සලන් කරේ ඒකත් ඩිෆිකල් කන්ඩිෂන්ස් වල සවුත් අප්‍රිකා වල ඒතන තරග ටිකක් ඔහු ක්‍රීඩා කරා නමුත් ඔහුට අර හරි පොටෙන්ෂල් එක පෙන්වන්න පුළුවන් වුණා කියන එක මම හිතන්නේ නැහැ එතන නමුත් අපි දන්නවා ලිස්ට් ඒ සහ ඩොමෙස්ටික් T20 වලත් ඔහු තවමත් හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකේ කණක පාක්වෝ වගේ සාමිකට ඒ රිප්ලේස්මන්ට් එකක් ඔව්ව හදන්න පුළුවන් නම් අපිට මොකද ඔහු ෆාස්ට් බෝලර් කෙනෙක් ඔහුට ටිකට් ගන්න පුළුවන් ඔහුට හાર્ඩ් හිටින් අපිට අපිට නැති වෙලා තියෙන දේ මෙන්න මේක හાર્ඩ් හිටින් ප්ලේයර් කෙනෙක් අපි දැක්ක ඔහු එදා දවසේ ක්‍රීඩා කරපු ලාවේ ඔහුගේ 6 පාරවල් ටික යෝධා 6 පාරවල් 6 පාරවල් 5ක් විතර එල්ල කරා මම දන්නේ ඕනෑම ක්‍රීඩාංගණයක ලෝකේ දින ඕනෑම ක්‍රීඩාංගණයක කොහොතේ අනිවාර්යයෙන්ම 6යි ඔව් අනිවාර්යයෙන්ම 6 පාරවල් මොකද මෙතන කතාව තමයි බවුන්ඩරි ලයින්ස් අරි මුණත් 70ක් විතර ඇති ආර 70ක් විතර ඊට පස්සේ අපි දැක්ක මේ ඔක්කොම 6 පාරවල් ග්‍රාස් බ්‍රැන්ක්ස් වලට ගියේ අනිවාර්යයෙන්ම 90ක් 95ක් විතර දුර 6 පාරවල් තමයි හොයල් කරේ ඉතින් ඒක තමයි ඒ තව එක ආදේශකයක් ඉතින් එතකොට මම මේ කියන්නේ ආදේශක තියෙනකින් හොඳයි කියන හරි එතකොට අර ක්‍රීඩා කරන ක්‍රීඩකයා ඒ කියන්නේ කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙලා ඉන්න ක්‍රීඩකයාට තේරෙනවා මට ප්‍රෙෂර් එකක් මට තව කවුරු ඉන්නවා මම පර්ෆෝම් කරේ නැත්නම් මගේ තැන ගන්න බලාගෙන මං වගේම දක්ෂ ක්‍රීඩකයෙක් ඉන්නවා කියන එක. ඒතකොට අරයා මොටිවේට් වෙලා එයා දන්නා ෆේල් වෙන්න බෑ. ඒක තමයි ඉන්දියාවේ ක්‍රමය. ඉන්දියාවේ දන්නවා මම එක මැච් එකක් හරි ෆේල් වුණොත් එහෙම මම රිප්ලේස් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලා. ඔව් ඉතින් ඒ සමගම මේ ක්‍රීඩකව තමයි අපි දකින්නේ නවසාගෙනම් කියලා මේ ශ්‍රී ලංකා ඉන්විටේෂනල් T20 තරගාවලියේ. ඉතින් මීට අමතරව කවුද ඔයාලා හිතන ක්‍රීඩකව? නවසාගෙනම් මොනවද මේ තරගාවලිය? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න.